පුවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අද මල් මල් පිට්ටු හදමු. දැන් මම පිට්ටු වලට හාල් පිටි ටික බදින්නයි යන්නේ. හාල් පිටි කූපෙ බැකින් තාච්චියට දාලා අඩු කින්දරේ විනාඩි 5ක් මේ වගේ හාල් වල අමු ගතිය යනකම් බැද ගන්නවා. මේ තෙත හාල් පිටි නෙවෙයි හොඳටම වේලුණු හාල් පිටි කඩේ තියෙන හාල් පිටි වලනොත් මේ වගේ බැදලා පිට්ටු හදන්න පුළුවන්. බදින්න නැතුව අමු හාල් වලින් පිට්ටු හැදුවොත් පිට්ටු කන්න බෑ ගල් වගේ තියෙනවා. ආපු වෙලාවේ ඉඳලා උගුරට එනවා. බැදලා පිට්ටු හැදුවොත් එම පිට්ටු මල් වගේ එනවා. දුඹුරු පාට වෙනකම් බදින්නේ නැහැ. ඉන්න මේ වගේ දිග හැන්දක් පාවිච්චි කරොත් අතට රස්නේ වදින්නේ නැතුව සෑහෙන වෙලාවක් මේ බදින එක කරගන්න පුළුවන්. දැන් විනාඩි 5ක් අඩුම කින්දරේ තාච්චියේ මේ වගේ බැදගත්තට පස්සේ තාච්චියේ ලිපෙන් මේ වගේ ඉවතට අරගෙන පොඩ්ඩක් එළියේදීත් මේ වගේ ඒක කරකවලා ඊට පස්සේ අලා ගන්නවා. දැන් බැදපු හාල් පිටි ටික නිවෙන්න තියන්න ඕනේ මෙන්න මේ වගේ. හොඳටම නිවුණට පස්සේ මේ වගේ භාජනයක දාගෙන ඕන වෙලාවට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මම එකෙන් හාල් කෝප්ප එකමාරක් ගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 250ක් තියෙනවා. මම උණු කර නිවාගත්තු වතුර කෝප්පයක් අරගෙන පොල් කිරි ටික මිරික ගන්න යන්නේ. පොල් කිරි වල උඩ තියෙන මිටි කිරි ටික අරගන්නවා මම ඒ පිට්ටු ගන්න. ඒ ටික අරගන්නේ මෙන්න මේ විදියටයි මිරිකන්නේ ඇඟිලි තුඩු වලින්. පොල් කුළු ටික ගොඩක් මිරිකන්නේ වතුරත් එක්කම එහා පැත්තට දා ගන්නවා භාජනයේට. ඊළඟට මම පොල් කිරි ටික මිරික ගන්නවා. ඒ ටිකත් ගොඩක් තදින් මිරිකන්නේ යන්තම් මිරිකලා වතුරත් එක්කම අර භාජනයටම දා ගන්නවා. දැන් මම ලුණු තෙහෙන්දි භාගයක් පිටියකට දාගන්නවා. පිටියකට දැම්මම හැමතැනටම කලවම් කරගන්න ලේසි. පොල් කියන්නේ මුහුදායින වැවෙන ගහක්නේ. ඒ නිසා පොල්වල ලුණු රස තියෙනවා. ඒ නිසා ලුණු දානකොට ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් පිටියකට ලුණු දාන්න ඕනේ. ගෙදර හැමදාම උයන අම්මලාට නම් මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. එයාලා පළපුරුද්දෙන්ම ලුණු ගානට දානවා. දැන් හොඳට කලවම් කරලා පිටි පොඩ්ඩක් අරගෙන ලුණු රස බලන්න. ලුණු රස පොඩ්ඩක් අඩුවෙන් තියෙන්න ඕනේ ඒකේ. මොකද පොල් වල ලුණු තියෙනවා කියලා මං කිව්වනේ. දැන් පොල් දැම්මම ලුණු ගාන හරියනවා. පිටි කැට කරගන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ පියල්ලෑව දානවා පිටු බම්බු ඇතුළට. ඒක දාලා ඉවරලා ලිප උඩින් තියනවා. දැන් මම මේකට වතුරත් එක්ක තමයි පොල් දැම්මේ. ඒකේ වතුර තියෙන නිසා ආය අමුතුවෙන් වතුර දාන්න උමනා වුණේ නැහැ. මේ බලන්න මං කැට කරන විදිය ඉතා ඉක්මනින් අතින් මෙන්න මේ වගේ පොඩි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ටිකක් වෙලා යනකොට නිකම්ම කැට හැදෙනවා. දැන් මේ වගේ කැට කරමින් යටින් මිශ්‍රණයෙන් පොඩ්ඩක් අතට අරන් බලන්න හාල් පිටි තියෙනවද කියලා. කැට වෙලා නැති පිටි තියෙනවා නම් අපි ආයෙත් වතුර ටිකක් දාගන්න ඕනේ. දැන් මේ වගේ වතුර ටිකක් දාගෙන අර තියෙන හාල් පිටි ටිකත් කැට කරගන්නවා. කැට කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අතට ගුලියක් අරගෙන බලන්න මේ වගේ ගුලි වෙනවද කියලා. එහෙනම් මිශ්‍රණේ හරි. දැන් මම ඉස්සෙල්ලා පිට්ටු බම්බු ලිපේ තිබ්බනේ. ඒ තිබ්බේ පිට්ටු බම්බුවට හුමාලෙ වදින්න ඕනේ නිසායි. පිට්ටු බම්බුවට හුමාලෙ වැදුණු හැටියෙම ඉක්මනින් අපි මිශ්‍රණයකට පුරව ගන්න ඕනේ. එහෙම හුමාලෙ වැදුනම තමයි පිට්ටු බාන වෙලාවට ලේසියෙන්ම ඇලෙන්නේ නැති වෙන්න පිට්ටු බා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ක්‍රමයට පිට්ටු බම්බුව ලිපේම තියලා පුරවද්දී පිට්ටු බාන වෙලාවට හොඳ තෙත ගතියට පිට්ටු එළියට එනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. කපා ගන්නත් හරිම ලේසි. දැන් ඊළඟට පිට්ටු දම්මනකොට අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙන්න මේකයි. යට ඉඳලා ක්‍රමක්‍රමයෙන් හුමාලේ උඩට කටගාවට එනකොටම අපි උඩින් වහන්න ඕනේ. වහපු හැටියෙම ආයතේ උඩට ආපු හුමාලය යටට ගිහිල්ලා පිට්ටුව ඉක්මනින් තැම්බෙනවා. මුල ඉඳලම අපි වාෂ්ප උඩට එන්න කලින් වහලා තැම්බුවොත් එහෙම පිට්ටුව යට ඉඳලා වාෂ්ප තෙරපි තෙරපි ගොඩාක් වෙලා යනවා උඩට එන්න. එතකොට පිට්ටුව තැම්බෙන්න යන වෙලාව වැඩි.
දැන් හුමාලේ උඩට එන්න පටන් ගන්නකොටම එකපාරට වහන්න ඕනේ. හුමාලේ එළියට යන්න දෙන්න හොඳ නැහැ. පොල් කට්ටෙන් වැහුවේ ඇයි දන්නවද? අනිත් පේනෙන් වැහුවම ඒකෙන් මගේ අතට හුමාලේ වදින නිසා. දැන් හිල් පොල් කට්ටේ හිලෙන් හුමාලේ එළියට එනවා. දැන් වැහුවට පස්සේ විනාඩි දෙකක් ගිහිල්ලා මෙත් තැඹිලා දැන් මම මේක බා ගන්නයි යන්නේ. මෙන්න මේ වගේ පරිස්සමින් බා ගන්න. ඔන්න බලන්න පිට්ටු බම්බෙන් පිට්ටුව ඉක්මනින් එළියට එන හැටි. හොදපු පිරිසිදු නයිලොන් නූලක් මෙන්න මේ වගේ පොල් කිරියකේ ඔබලා පියල්ලෑව මේ වගේ ගලව ගන්නවා. ඊළඟට ආයෙත් පොල් කිරියකේ ඔබලා මේ වගේ පිට්ටුව ගානට කපා ගන්නවා. ලස්සනයි නේද? ඔයත් මේ වගේ කෙතරදි කරලා බලන්නකෝ. මේ ඉතුරු වෙච්ච මිශ්‍රණය ඒක පිට්ටු බම්බෙන් භාගයක් තිබුණා. අපි ඒකත් බාගෙන බලමුකෝ කොහොමද කියලා. දැන් මේ මං පොල් කිරියක ඉස්සෙල මං මිරිකල තියාගත්තේ. ඒකට ලුණු ටිකක් එහෙම දාලා මං දැන් කණ්ඩායම් යන්නේ කෙසෙල් ගෙඩිත් එක්ක. සීනි දාන්නේ නැහැ. කෙසෙල් ගෙඩි වල පැණි රස තියෙනවනේ. පිට්ටු නම් ඉතින් තඹපු වෙලාවේ රසෙන්නම ගන්න ඕනේ. හරිම රසයි මල් වගේ. ඔයාලත් මේ වගේ පිට්ටු හදලා ඔයාලගේ අත්දැකීමත් මා එක්ක බෙදා ගන්නකෝ. Facebook එකටත් ෆොටෝස් තියනවා නම් දාන්න. දැනටමත් අපේ අම්මා YouTube channel එකට subscribe වෙලා නැත්තම් ඉදිරියේ තියෙන වීඩියෝ බලා ගන්න subscribe button එක press කරන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න.